ඒ නිසා මෙතන අපි මේක තේරුම් ගන්න ඕනේ මේවා එකක්වත් නැචරල් නෙමෙයි. මේවා 1948 නිශ්චිත දේශපාලන තීරණයක් මත පහළ දාව ප්‍රජාව. මේවා man made disaster කිව්වට මේ මෑන්ලට නම් තිබෙනවා. දේශයා නායක, බණ්ඩාරනායක වගේ චලනායක මගේ නම් තිබෙනවා මේ disaster එකේ අයිතිකරුවන්. හරි බොරු වෙන්නේ නැත්නම් man made කිව්වට ඒක මේ දෙමළ මේ ජනතාවගේ අම්මල තාත්තලා කරෙත් නැහැ. සාමාන්‍ය සිංහල දෙමළ ජනතාව කරෙත් නැහැ. නම් තිබෙනවා. ඒ නිසා මේක ඇත්තටම මේක හදපු අසාධාරණයක්. මේක ගොඩනගම වැරද්දා. අපි ආංකව අපි සතුටු වෙනවා යම් ප්‍රමාණයකට හරි පසු කාලිනව මේ පුරවැසි භාවය සම්බන්ධ ප්‍රශ්න අඩු ගානේ මීට අවුරුදු 30කට 40කට හරි කලින් ඉවර වුණා. අපත්දායක වුණා ඇත්තටම මේ ජනතාවගේ යම් කිසි පිරිසක් ඉන්නවා මේ ඔබතුමාලගේම පමණක් නෙමෙයි. නමුත් වැඩි පිරිස මෙතනින් ඉන්නේ එක තමිල්නාඩු හිටිය 28500ක්. තමිල්නාඩු රිෆියුජි කැම්ප්ස් වලට 28500ක් ඒ මැජොරිටි මලයාලමක් කර ජනතාව ඔවුන් ස්ටේට්ලස්. තර මම රාමලිංගම් චන්ද්‍රසේකර මැතිතුමා අපේ පක්ෂයේ 2007 ඒ කඳුළු වලට ගිහිල්ලා තමිල්නාඩුවේ විශේෂ මතක් ගන්නවා චර්ණාග මැතිතුමාගේ පුතා ඩොක්ටර් චන්ද්‍රහස එතුමා සමග සම්බන්ධ වෙලා අපි ගිහිල්ලා ඒ කඳුළු වල තත්ත්වය දැනගෙන ඒ නීතිමය ප්‍රතිසංස්කරණය අපි සිදු කරා 2007. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන හිටපු ග්‍රාමාන්තර රත්න ශ්‍රී ගුණාග මැතිතුමාට. මොකද අපි ඉදිරිපත් යෝජනාව ඇත්තටම එතුමා උනන්දුවෙන් සිදු කළා. මම පාර්ලිමේන්තුවේ ඉතාම ජාතිවාදී මන්ත්‍රීවරයෙක් දෙන්නේ කරන්නේ ඔක්කොම මේකට සහයෝග ලබා දුන්නා. යුද්ධයක් යන කාලයක වුණා. ඒසත් දැන් මේ ස්ටේට්ලස් කියන ලීගල් ප්‍රශ්නේ මම හිතන්නේ ඉවරයි. මම දැන් මගේ අවබෝධය හැදෙනවා. ඔබතුමාලා මට මනාව මේවා දැන් දන්න. ඒක ඉවරයි. ඒ නිසා ඒකට ඒක අවසාන භාගයේදී හරි අපිට දායක වීමක් ලැබෙන්න ගැන අපි සතුටු වෙනවා. ඩොක්ටර් චන්ද්‍රහසන් කිව්ව දේ තමයි රිෆියුජි කැම්ප් එකට ගිහිල්ලා ඒ ප්‍රශ්න හඳුනගෙන ඒ ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් ඉදිරිපත් කරපු එකම කණ්ඩායම අප කියලා. ඒ නිසා අපි ඒ ගැන යම් සතුටක් අපිට තිබෙනවා. 2007 හෝ 2008 මේ පනත සංශෝධනයෙන් පස්සේ ඒ රාජ්‍ය මේ පුරවැසි භාවය ලැබීම ගැන. ඒ වගේම මම කියන්න කැමති ඉතාම ඉක්මනින් ඔබතුමාලට මෙතන පැහැදිලිවම අපිට තිබෙන්නේ දැන් සරලව ගත්ත වතු කම්කරුව කියලානේ කියන්නේ. දැන් වතු කම්කරුව කිව්වම එතන වෙන දේ තමයි මුළු ඒ ප්‍රජාවම වත්තේ වැඩ කරන පිරිසක් ලෙස අර්ථගැතෙන. මම හිතන්නේ ඔබතුමාලා සහ දැන් මේ සම්බන්ධව අරගල කරපු රාජ්‍ය නිලධාරීන්, උත්ති සමිති නායකයන්ගේ මැදිහත් වීමෙන් දැන් මේ නම වෙනස් කරන්න අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයකට මම හිතන්නේ දිරි ඉස්සෙල්ලාම අපි මලයගමක් කළ කියන ඒ පිළිගැනීම නම් ඒ නිසා වතු කම්කරුව නෙමෙයි මේක කඳුකර ජනතාව. ඔතන උන්ට වෙනම දේශපාලන සංස්කෘතික අනන්තතාවයක් සහිත වෙනම කණ්ඩායමක් කියන එක අප පිළිගන්න දෙන ප්‍රතිපත්තිමය වශයෙන්. ඒ නිසා දැන් මම හිතනවා කරුණු දෙකක් ටෙක්නිකලි ලීගලි සම්පූර්ණ වෙලා තිබෙනවා කියලා. මොකද්ද පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නය ටෙක්නිකලි විසඳලා තිබෙනවා ගම් දුරට වෙනම ප්‍රජාවක කියන එකක් මම දැන් කවුරු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නම් දැන් තියෙන ඇත්තටම ප්‍රායෝගිකව මේක නැති එක. පොත්වල තිබෙනවා ජීවිතේදී නැති එක. මට අර සින්දුවකුත් මතක් වුණා තව එකක් අර සංජීව ලෝලස්ගේ සින්දුවක් තියෙනවනේ මේ මේ බොහොම ප්‍රසිද්ධ අම්මක් අය රහසයි. සින්දුව කියන්නේ මම යන්නේ නැහැ. මොකද්ද මේ පිටුව පෙරළුවට සීතා පොත දන්නව රාමා කියලා. පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා කියලා. දැන් මම මේක ගන්න හිතු උගක් අයමකට කැමති. දැන් මම සරලව ගත්තොත් මම තේරෙන කියන්නේ පොඩක් පොඩි වෙනස්කමක් තියෙනත් උරනේ කතාවේ. දැන් සීතා කියන්නේ අපි දන්නා මේ ඉතිහාසයේ සම කියන්නේ ප්‍රබන්ධ ඉතිහාසයේ හරි ඉතිහාසයේ ඉන්න ඉතාමත්ම ගෞරවයෙන් ලෙස තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත් වෙච්ච කාන්තාව තමයි ඉතිහාසයේ අපි දන්නේ. අඩු ගන්න මේ දකුණු ආසියාව දන්න. එතකොට එයා පැහැරගෙන ආවත් එයා යම්කිසි ප්‍රතිපත්ති ගරුක හිටිය. ඒ වගේම එයා පැහැරගෙන ආපු කෙනත් එයාට ඒ ගරුත්වය දීලා ඉන්න දුන්නා. හැබැයි දැන් අපි අද සින්දුවක් ලියනකොට ඒ අපි දන්නා හොඳම ඒ අර්ථෙන් ගත්තොත් ඒ හොඳම කියන කාන්තාවත් සින්දුවෙන් කියන්නේ මොකක්ද?
සීතා පොත පෙරළුවට සීතා පිටුව පෙරළුවට රාම දන්නව මොකද උනේ කියලා ඒක නේ කියන්නේ මම කෙනෙක් තේරනවා දන්නේ මුතුමනි තේරුණා දැන් මේ සීතා කියන්නේ ඩිස්පියුටඩ් චරිතයක් නෙමෙයිනේ නේද දැන් සරච්චන්ද මහත්තයාට ඩියුටියක් දෙපා මනමේ කුමාරිව මනුෂ්‍යත්වයට ගෙනල්ලා එයාට සාදන්න ඉස්තු කරනවා නම් සීතට කවදාවත් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ එයා වෙනුවෙන් කෝවිල් තියනවා සීතාලේට මිනිස්සු වඳින්නනවා නේද සීතා කිසිම ප්‍රශ්නයක් නැතුව හිටි දැන් සීතවත් කන්ටෙස්ට් කරලා තියෙනවා නේද මොකද්ද මේ ඔය යා පිටුව පෙරළුවට රාම දන්නවා මොකද්ද උනේ කියන එක නෙති ඒතර ඔන්න ඔය වගේ මම එක ගත්තේ අපිට බොහොම හොඳයි කියලා පේන විදිහ විශාල සංස්කෘතික වශයෙන් මම හිතන විශාල නොදුනුවත් සහ දැනුවත් පහතර දැමීමකට කඳුකර ජනතාව ලක් වෙනවා මට ඒකයි කියන්නේ මම මොකද ගත්තේ පොඩ්ඩක් අර පොඩ්ඩක් නිකන් ඇලි මැලිකන් තියනවා නේද නැති කරන්නත් එක්ක ඉතින් ඒ නිසා මම හිතනවා ඔය ඒ කියන්නේ මිනිසුන්ගේ අදහස් ඇති කරලා තිබෙනවා අපේ කලාවෙන් සින්දු වලින් පවා සමහර ඒවා හොඳ සින්දු නෙමෙයි අත්‍තරම එතකොට මේ කඳුකර දැමන ජනතාව කඳුකර ප්‍රජාව බිහි වෙලා තිබෙන්නේ මෙන්න මේ දේවල් වලට ඒගොල්ලෝ මෙහෙමයි නේ අපි ලංකාවේ සමහර ප්‍රදේශ වර්ග කරලා තියෙන්නේ ඒ නිසා මම හිතනවා සංස්කෘතික වශයෙන් මට ඒකයි කියන්න කම සංස්කෘතික වශයෙන් කඳුකර දැමන ප්‍රජාව සමාන පුරවැසියන් බවට පත් කරන්න නම් මම හිතනවා සංස්කෘතික ප්‍රමුණෙන් ලොකු කාර්යයක් තියෙනවා මොකද මේ සමහර ඒවා තියෙන්නේ මිනිසුන් දෝලුවේ ඒවා ආණ්ඩුවල ඔලුවේ නෑ සමහර මම කියන්නේ මේ සමහර ප්‍රශ්න දැන් තියෙන්නේ પરම්පරාගත වෙලා මේවා දැන් ජනතාව තමයි ඇත්තටම මෙතන මේ යම්කිසි ඒ ඩිස්ක්‍රිමිනේෂන් එක වෙන්නේ ජනතාව තුලින් දැන් ડોક્ટર ජෙහාල්ලා වැඩිපුර සටන් කරමින් ඉන්නේ පරිපාලනය තුලින් වෙන අඩුපාඩුකම් සම්බන්ධවනේ ඒක ඇත්ත මොකද plan intentionally කරන අසාධාරණයක් තිබෙන ආණ්ඩුවේ මට මතු කරන්න ඕන කම තියෙන්නේ ඒකට අපි ලෑසි ඒකට බුදුමාලා සමග එකතු වෙමින් ඒ ඉන්ටෙන්ෂනලි හෝ ප්ලෑන් ආන්ඩෝලින් කරලා තිබෙන අඩුපාඩුකම් උපරිම වශයෙන් නිවැරදි කරන්න. මම කියන්නේ ඊට වඩා ගොඩක් අමාරුයි අර ආගෙන සීතටත් එක එකව කියන රටක නේද? මේ ජනතාව මත ගොඩනැගිලා තිබෙන පින්තූර කතා චිත්‍රපටි සින්දු අදහස් ඒවා තියෙන මිනිසුන් ගෝලුයි ඒක වෙනස් කිරීම මම හිතනවා මෙතන ඉන්න රාජකීය දාරින්ගේ මෙතන ඉන්න ඔබතුන්ගේ ක්‍රියාදරයන්ගේ ලොකු වගකීමක් කියලා. මේක මම හිතනවා ඔබතුමාලා තමයි ඒක කරන්න ඕනේ කියලා අපි තාය කරේ. ඒ නිසා මම හිතනවා අර ඇත්ත ප්‍රශ්නේ තමයි මොකද්ද? ජනතාව තුළ තිබෙන මේ සංස්කෘතික කඳුකර දෙමළ ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතාවය. ඔවුන් සාමාන්‍ය සාධාරණ පුරවැසියන් කියන අනන්‍යතාවය. ගොඩනැගීම වෙනුවෙන් මම හිතනවා අපි කාටවත් භූමිකාවක් දෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි කාරණය තමයි මම හිතනවා විශේෂයෙන්ම කඳුකර දෙමළ ජනතාව මොනදේ තව ප්‍රශ්නයක් තමයි ඔවුන් ඉතා දැඩි ලෙස අපි මේක කිසිම දේශපාලන ભેදයක් ගන්න එපා මේකේ මම අපිට මට පේන දෙයක් තමයි ඔවුන් දැඩි ලෙස ඉතාම ප්‍රබු ඉතාම දූෂිත මට සමානයි මෙතන ඒක මට සම්බන්ධ නිලධාරීන් ඇත්තේ මම ඒක මාරේ මටත් කරදර කරන ඉතියක් තියෙනවනේ ඒක මම කියන්නේ ඉතාම දූෂිත ඉතාම ඒකාධිකාරී ඉතාම ප්‍රබු තේ මත පදනම් වෙච්ච වෘත්තීය සමිතිය අධිකාරියත් එක්ක මේක කොටු වෙලා තියෙනවා මට මේක කිසිම ඡන්දමය ප්‍රශ්නයක් නැහැ කිසිම ඡන්දමයක් දෙන්නේ මම කියන්නේ ඇත්තටම ගත්තොත් ඉතාම ප්‍රබු ඉතාම දූෂිත එහෙම එකක් වුණ නැහැ ඒ නිසා මේ කඳුකර ජනතාව ඒ සංස්කෘතික අන්තාවයේ සමාන සාධාරණ නිදහස් පුරවැසියන් ලෙස ගොඩනගා ගන්න මතන ඒක ලොකු බාධාවක් කළා. දැන් උදාහරණයක් විදිහට ඔක්කොමල දැන් වත්ත ජීවත් වෙන්නේ නැහැ නේ ડોක්ටර්. মানে මැජොරිටි දෙය ලිවින් අවුට්සයිඩ්. නමුත් ඔවුන්ගේ මානසිකත්වයක අපිට ඕන තරම් කඳුකරේ ඉන්න ක්‍රියාකාරයන් කියලා තියෙනවා සහෝදරයා. තෝලර් ටීචර් විදිහට තමයි ආ ඉන්නේ බණ්ඩාරල් ටවුන් එකේ. හැබැයි මෙන්ටලිටි තියෙන්නේ වත්තේ හිටපකම තමයි. මම ඒක ඔබතුමාලා මට වඩා දන්නේ නැහැ. හරිද? ඒ නිසා මම කියන්නේ මේක ඒත් අපිට මේක එළියෙන් මේව කරන්න බෑ.
නමුත් ඒ ජනතාව ඇත්ත සමාන පුරවැසියන් බවට අපි අපි යාපනයට ගියාම අපිට එතන හම්බ වෙනවා සාධාරණ සමාන ප්‍රෞඪ මිනිහ පුරවැසි. එයා කොහෙන්වත් කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. එයාගේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා ලංකා ආණ්ඩුවත් එක්ක. නමුත් එයා එයා ස්වාධීනයි. එයා ස්වාධීනයි. නමුත් මම අපි දකින ලොකුම ප්‍රශ්නයක් තමයි කඳුකරය තුළ ඒක වත්තේ ඇතුලේ ඉන්න අයත් වත්තේ එළියේ ඉන්න අයත් කලකිරු කොටසක් තවම ඉන්නේ අන්නාර කියන ඒක ඇතුලේ කියලා අපි මේ ගාම මෑතකදී අපි අත්දැකීමොත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරපු ප්‍රධාන පෙළේ ක්‍රියාදරයන් තාම වාමාංශික පොළවේ ඉන්න ක්‍රියාදරංග අදහසුත් එක තමයි මම මේ කියන්නේ. මේවා 100%ක් නිවැරදිව වෙන්න පුළුවන්. මම ඒක පිළිගන්න ලෑස්තියි. 100%ක් මම කියන එක නිවැරදිව වෙන්න පුළුවන්. නමුත් මේකත් එක ප්‍රශ්නයක්. මම මේ දෙක මතු කරේ මේ පොයින්ට් එක කිව්වේ මේ පළවෙනි ප්‍රශ්නේ කඳුකර දෙමළ ප්‍රජාව සමාන සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ වගේ සමාන සාධාරණ පුරවැසියන් බවට පත් කරන්න නම් මෙන්න මේ කාරණා දෙකත් විසඳා ගත යුතුයි කියලා අපි හිතනවා. අවසාන වශයෙන් ඔබතුමාලා අපි කවුරුත් කතා කරන අනිත් ප්‍රශ්න විශේෂයෙන්ම අධ්‍යාපනයේ ප්‍රශ්නය, වැටුප් ගැටලු, ඊට පස්සේ නිවාස ගැටලු, අපි කවුරුත් මම හිතන්නේ ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න තිබෙනවා කඳුකර ජනතාවට ඔවුන් අර වතු කියන එක වෙනුවට මේ ගම් කියන විදිහට මේ ගමාල ෆන්ඩ් එක ඉතින් කරන්න කියන පස්සේ සමාන දැන් වල පාරිසරික ප්‍රශ්න වෙන බව කියලා දෙනවා. නමුත් මේ පාරිසරික ප්‍රශ්න එන ටික පැත්තක තියලා තව කරන්න ගොඩක් තියෙනවා. එහෙම කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ එවැනි ප්‍රශ්න සම්බන්ධව අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට කරන්න අපි ලෑස්ති. උන්ගේ අධ්‍යාපන ප්‍රශ්න මම හිතන්නේ 1AB ස්කූල්ස් හරිම අඩුයි. විශේෂයෙන්ම රත්නපුරේ වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් ඒ දරුවෝ ගොඩක් කැමති 60න් යනවා පාඩම් කරන්න ඉගෙන ක්ලාස් ක්ලාස් ගැන මම කතා කරන්න බෑ. නමුත් ඒ වගේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් මම දකුණු පළාතටම මම දන්න තරමින් 1AB සයන්ස් ස්කූල් එකක් තියෙනවද කඳුකර දෙමළ ජනතාව දරුවන්ට? මම හිතන්නේ දකුණු පළාතට නෑ. ස්පෙෂලි දැන් ඔය හිනිඳුම ගාල්ල අකුරැස්ස පැතිවල ඉන්නවා ඒගොල්ලන්ට තියෙන්නේ ආර්ට්ස් ඇන්ඩ් කොමර්ස් මං හිතන්නේ. ඒක තමයි. ඒ නිසා ඒ දරුවන්ට සිද්ධ වෙනවා 60න් හරි කොහේ හරි එන්න. ඒ නිසා ඒ වගේ ගැටලු අපි ක්‍රමානුකූලව අපිට ලැබෙන ජනවරමේ ප්‍රමාණයට සහ අපිට ලැබෙන ඉඩකඩ අනුව අපි උපරිම වශයෙන් මේක කරන්න අපිට දායක වෙන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි දකින්නේ මේක ලංකාව ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ නේෂන් මේකින් එක හරියාකාර සිදු නොවීම සම්බන්ධ ප්‍රශ්නයක් අපේ රටේ තිබෙනවා. ඒක හිස්ටෝරිකල් ප්‍රශ්නයක්. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ එක තුළ අර ශ්‍රී ලාංකන් කියන එක ඩයිවර්සිටි එක ඉතුරු කරගෙන නමුත් ශ්‍රී ලාංකන් කියන සොසයිටි එක ගොඩනැගීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නය ඒ මම හිතන්නේ දැන් ගත වැඩිම පීඩිතම පිරිස ඉන්නේ ඔබතුමාලා ගවදාන ලක් වෙච්ච ජනතාව තුළ. ඒ නිසා එසා මුළු එසා මේ ප්‍රශ්නය අර වතුවැඩතල පහසුකම් අමාත්‍යාංශය දන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ඩොක්ටර්. මේ ප්‍රශ්නේ දන්න පුළුවන් ෆුල් කම්ප්‍රිහෙන්සිව් ගවර්න්මන්ට් අප්‍රෝච් එක ඇතුලේ මේ ඔබතුමාලා මතු කරන ප්‍රශ්න ඉදීම සඳහා කොටස් කොටස් තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලා වගේ අර පියර් ප්‍රෙෂර් ගෲප් එකක් සහ වොලන්ටියර් මිනිසුත් එක්ක සම්බන්ධ වෙලා මේ ආගමේ ජීවිත වෙනස් කරන්න පිරිසක් ඉදිරිපත් කළා සිටීම ගැන අපි සතුටු වෙනවා. එහෙමනම් බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට.